ආයිබෝ. රේඛේ සවේදී ක්‍රමය කියන්නේ කුමන්ත කියන කාරණාව අපි කලින් වැඩසටහන් වලදී ඔබව දැනුවත් කළා. අද අපි සෝදානමින් ඉන්නේ මේ දියවැඩියා රෝගය සහ කොලෙස්ටරෝල් රෝගය සුව කරන්නේ කොහොමද මේ ක්‍රමවේදය මගින් කියලා. ඒ සම්බන්ධව කතා කරන්න අද අපි සම්බන්ධ වෙලා ඉන්නවා රේඛේ මාස්ටර් යසිත සුදේෂ් මහතා. ආයිබෝන් කියලා ඔබතුමාව පිළිගන්නවා. අපි මුලින්ම සඳහන් කරමු මේ රෝග දෙක මේ හරහා සුව කරන්නේ කොහොමද කියන්නේ. සරලව කිව්වොත් අපි දියවැඩියාව කොලෙස්ටරෝල් කියන්නේ සමාජයේ දැන් ඇත්තටම වෙලාගත් ප්‍රශ්නයක්. හැමෝ බෝ වෙන්නේ නැහැ උනට ලොකුම ප්‍රශ්නයක්. මේ දෙක තමයි දැන් හැමෝම අහන්නේ, හැමෝටම ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන මේ දෙක. ඇත්තම කිව්වොත් මේක සුව කරන්න පුළුවන්. ඒක මේ දැන් කියලා දැන් සුවපත් කරන්න බැහැ ඇත්තටම කිව්වොත්. ඒක ප්‍රැක්ටිකලි අපි નિયમિત ක්‍රමවේදයකට කරන්න ඕනේ. ඒක තමයි පළවෙනිම දේ. මොකද කෙනෙක් කියන්න පුළුවන් දැන් මටත් කියන්න පුළුවන් ආනේ මේක අද හොඳ කරන්න පුළුවන්. එහෙම බැහැ. මොකද දන්නවද මේක විද්‍යාත්මකව අපි කතා කරන්න එපා හැමදේම. අපි කරන දේ රිසල්ට් එකක් එන්න කාලයක් යනවා. මම උදාහරණයක් කියන්නම්. අපි දැන් කෙනෙක්ට අපි ශක්තිය දීලා අපි සුවපත් කරනවා. ඒක ඇඟ ඇතුලේම රසායනික ක්‍රියාවලියක් හරහා ඒක ප්‍රතිඵලය දකින්න ඕන අපි. මොකද දැන් කරා දැන් වෙනුනායි කියලා කියන්න බෑ අපිට. මම උදාහරණයක් කියන්නම් තව. කෙනෙක් අපි ඔලුව කැක්කම අපි මිග්‍රේන් කියලා ගමු. එයාට මිග්‍රේන් එන්න හේතු ගොඩක් තියෙනවා. ඒ හේතුත් එක්ක බලනකොට ඒ ප්‍රතිකාරයටත් සාමාන්‍යයෙන් කාලයක් යනවා. ඒ වගේ තමයි මේකත් දියවැඩියාව කොලෙස්ටරෝල් කියන එකේදී අපි එයාගේ මුළු ශරීරයටම ශක්තිය ලබා දීමක් කරනවනේ. හිසේ සිට පාදාන්තය දක්වා එන ප්‍රධාන චක්‍ර සහ අනිකුත් චක්‍රවලට සහ සන්ධිවලට අපි ශක්තිය ලබා දෙනවා. ඒකෙන් සාමාන්‍යයෙන් අපි දියවැඩියාව ගත්තාම ආග්නයාශය ආශ්‍රිතව ඉන්සියුලින් නිෂ්පාදනයේ ප්‍රශ්නයක් වෙලානේ ඔක හැදෙන්නේ. එහිදී අපි මේ හරියේ තියෙන අපේ මණිපුර ස්වාධිස්ථාන චක්‍ර මූලධාර චක්‍රවලට ශක්තිය ලබා දීම තුළින් ඒ ග්‍රන්ථින් වල මොකක් හරි නිෂ්පාදනයේ හෝමෝන නිෂ්පාදනයේ හෝ කිසියම් දෙයක නිෂ්පාදනයේක අඩුවක් වෙනවා නම් ඒක අපි රීබිල්ඩ් කරනවා. අපි ඒක නැවත සකසනවා. ඒ තුලින් ඒ රෝගියා ක්‍රමානුකූලව සුවපත් කිරීමට යන්න පුළුවන්. මම උදාහරණයක් කියන්න. මගෙන් ඉගෙන ගත්තා ඇත්තටම මම නම් කියන්නේ නැහැ. එයා හොඳ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. එයාට ඇත්තටම මේ දියවැඩියාව තියෙන කෙනෙක්. එයා සාමාන්‍ය සීනි අපි සාමාන්‍යික සම්පි සීනි කියලා කියන්නේ සීනි 120ට එහා පැත්තේ වැඩිපුර තියෙනවා. එයා ඉගෙනගෙන ඇවිල්ලා බලගැන්වීම් හතරක් කරනවා මම. ඒ හතර කරලා එයා ගෙදර ගිහිල්ලා චෙක් කරලා බලලා තිනවා. එයා ගෙදර චෙක් කරනවා ඩේලි. එයා කෝල් කරකෝ 92යි කියලා. ඇත්තටම මම ප්‍රතිකාරයක් කරෙත් නැහැ. මම කරේ ප්‍රතිකාරයට එහා දෙයක් කරා. මම බලගැන්වීම් කීපයක් විතරයි කරේ. දැන් එයා බලන්නේ එයාගේ පොයින්ට්ස් කීයක් අඩු වෙලාද කියලා. ඒ එක දවසයි. මේ ප්‍රතිකාරය එක දිගට කරොත් දවස් කීපයක් අනිවාර්යයෙන්ම සුව වෙනවා. ඒක ඒකාන්තයෙන්ම අපිට කියන්න පුළුවන්. මොකද ඒක ශාරීරියේ වෙන රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයකින් අපිට සුවවීම ලැබෙනවා. මොකද ආග්නයාශය ආශ්‍රිතව වෙන ප්‍රශ්නේ අපි නැවත निराකරණය කරනවා ප්‍රകൃති තත්ත්වයට ගන්නවා යාගේ. මුළු ශරීරෙම ගන්නවා ප්‍රകൃති තත්ත්වයට. කොලෙස්ටරෝල් වලදීත් එහෙමයි වෙන්නේ. සාමාන්‍ය කොලෙස්ටරෝල් අපේ ඇඟේ තියෙනවා. අපි බාහිරව ගන්න තෙල් අධික ආහාර නිසා මේක අපේ රුධිර නාලවල බැඳීමක් ලක් වෙනවා. එතනදි වෙන්නේ රුධිරේ පොම්ප කිරීමේදී ඒ හරහා එන මේ කොලෙස්ටරෝල් බැඳීමත් එක්ක අපේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඒ කියන්නේ අපේ ඉදමදින් හැතරම රුධිර නාලවල අවහිරතාවයක් ඇති කරන කොලෙස්ටරෝල් තැම්පත් වීම තුලින් අපි සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ ක්‍රියාශීලීව ඉන්න ඕන. මොකද නැතුනොත් එයාගේ කොලෙස්ටරෝල් දහණය වෙන්නේ නැහැ. මොකද අපි බාහිරව දැන් කොලෙස්ටරෝල් අධික ආහාර කනවා කියලා අපි හැමෝම දන්නවා, අපි හැමෝම පිළිගන්නවා. අපි ට්‍රාන්ස් මේදය ගන්නවා. එතනින් ගියාම අපි වැඩිපුරම ගන්නේ මේ සංතෘප්ත මේදය, අසංතෘප්ත මේදය භාවිතයක් ඇත්තෙම නැහැ. අපි තනි කරගන්නේ මේ එළවලු තෙල් කිව්වට ගන්න ඇත්තරම පාම් ඔයිල් ගන්න. ඒවෙන් වෙන්නේ තනිකර හානිය. ඒව රුධිර නාලව බැඳීමෙන් තමයි මේ කොලෙස්ටරෝල් කියන එක එන්නේ. ඒ හරහා අපිට ප්‍රෙෂර් කියන තත්ත්වයන් ඇති වෙනවා. මේ රුධිර නාල හරහා අපි මේ ශක්තිය ඇත්තරම ගමන් කරනවා. රුධිර නාල හරහා ශක්තිය ඇත්තරම ගමන් කරනවා මේ රේකි වගේ මේ විශ්ව ශක්තිය ප්‍රතිකාරයේදී. එහිදී ඇත්තරම කියන්න පුළුවන් මට මේ තෙල් බියකර හැරීමකට ලක් කරන්න පුළුවන් අපිට. ඒක මේ එක ප්‍රතිකාරයෙන් තෙල් දිය කරලා හැරලා එයාගේ ඇඟින් තෙල් පිට වෙන්නේ නැහැ ඇත්තම කිව්වොත්. කාලයක් යනවා.
ප්‍රතිකාරවාර එක දිගට දෙකක් තුනක් අරගෙන ඊට පස්සේ සතියකට වතාව පස්සේ මාසයකට වතාව ඊට පස්සේ යාට කාලයක් ගියාට පස්සේ මාස දෙකකට වතාව ප්‍රතිකාර ගැනීමෙන් එයාගේ හැමදාම ඩේලි අපි හැයා හැමදාම බෙහෙත් ගන්නවනේ හැමදාම ගන්න බෙහෙත් නවත්තලා එයාට මේ ප්‍රතිකාරයේ මන්නම් කියන්නේ වැඩි හොඳමයි එයා මේක පුරුදු පුහුණු වෙන එක මොකද මුල් කාලින් එයාට වැඩි වාර ගණනක් කරන්න පුළුවන් ඊට පස්සේ එයාට පවත්වාගෙන යන්න පුළුවන් මේ රෝගය මේ සුවවීම කරා යන්න පුළුවන් මොකද එයා මේ එයාගේ සීනි මට්ටම එයාගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු මට්ටමින් පවත්වාගෙන යෑම තුළින් එයාට යම් කිසි දවසකට ඇත්තටම මේ රෝගෙන් මිදෙන්න පුළුවන් මොකද එයා බෙහෙත් බොන්නේ නැහැ එයා පොඩි ක්‍රියාවලියක් කරනවා එයා එයාගේ ඇඟට self healing එකක් කරනවා ඒ self healing එක කිරීම තුළින් එයා නිරෝගී කෙනෙක් බවට පත් වෙනවා ඇත්තම කිව්වොත් පැරසිටමෝල් එකක්වත් ගන්න දි තත්වයකට අපිට රෝගියෙක්ව පත් කරන්න පුළුවන් මේ වෛද්‍ය ක්‍රමය අනුව ඒක ඇත්තටම ආශ්චර්යයක් කිව්වොත් හැබැයි ඒක එහෙම ආශ්චර්යයක් නෙවෙයි ඒක විද්‍යාත්මකව සිදුවෙන කාර්යයක්. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ මිනිස්සෙක් මේ දියවැඩියාව සහ කොලෙස්ටරෝල් හැදුන කෙනෙක් මූලික අධියේ ඉන්න කෙනෙක් නම් ඒත් සුව කරන්න පුළුවන්. පුළුවන්. අධික කියන්නේ ඒ අධිකව කොලෙස්ටරෝල් තියෙන කෙනෙක් අධිකව දියවැඩියා රෝගියෙක් ඒ කියන්නේ අපි ඉන්සියුලින් වෙනම මේ ඉන්ජෙක්ට් කරලා ගන්න කෙනෙක්ට උනත් අපි මේක කිරීම තුලින් මම නම් කියන්නේ හොඳම දේ මංගාවට එනකොටත් වඩා එයාට හොඳයි මේක පුරුදු පුහුණු වෙන එක. මොකද කෙනෙක් දුර ඉන්න පුළුවන්. එයාට ළඟ රේකි කරන කෙනෙක් නැති වෙන්න පුළුවන්. එයා කොහොම හරි මේක ඉගෙන ගත්තොත් එයාටත් ප්‍රතිකාර කරගන්න පුළුවන්. ගෙදර කවුරු හරි ළඩ වෙලා ඉන්නවා නම් එයාට සුව කරන්න පුළුවන්. එයාට ඒ හැකියාව තියෙනවා. ඉතින් කවුරුත් කැමති බෙහෙත් බොන්නේ නැතුව ඉන්න. ඇත්තටම කිව්වොත් බෙහෙත් කොට බෙහෙත් තුල තියෙන බෙහෙතක් නෙවෙයි ඇත්තටම වස තියෙන්නේ. අපි හැමෝම දන්නවනේ පිටරට දැන් මට ඇත්තටම පිටරට කට්ටිය කෝල් කරලා කියනවා එහෙ බෙහෙත් බොන්න හිතෙන්නේ නැහැ කියලා. මං කිව්වා ඇයි කියලා. හැම බෙහෙතකම ගහලා තියෙනවා සයිඩ් ඉෆෙක්ට් ඒ බෙහෙත් එකේ. අපි පැරසිටමෝල් එකක් ගත්තත් සයිඩ් ඉෆෙක්ට් 10ක් විතර ලියලා තියෙනවා ලේකෙම. ඉතින් අපිට වෙන හානිය ලියලා තිබුණාම අපි ඇත්තටම කන්නේ බොන්නේ නැහැ නේද? අන්න ඒ වගේ. අපි ඇත්තටම අපි ආවාසනාවන්තයා. ඒ අතින් බැලුවම අපි එහෙම කිසි දෙයක් ලියලවත් නැහැ අපේ බෙහෙත්වල. අපි හැමෝම කැමති බෙහෙත් නැතුව ඉන්න. බෙහෙත් නැතුව ඉන්නවනම් කියන එක තමයි ඇත්තටම ඒක සම්පතක් ඇත්තටම අපි ඖෂධ වලින් තොරව ඉන්නවා කියන එක. ඒක කරන්න පුළුවන් මේකෙන් මොකට අපිට කිසිම වේදමක් වෙන්නේ නැහැ මේක ඉගෙන ගත්තොත් මූලික පොඩි මේවකක් පමණ යන්නේ අපෙන් ඊට පස්සේ අපිට දීර්ඝකාලීනව සුවවීමක් කරා යන්න පුළුවන් අනිත් එක දියවැඩියා රෝගින්ගේ තුවාල ඒක තමයි ලොකුම ගැටලුව මොකද අත් කකුල් ඇත්තටම අහිමි වීමේ අවදානමක් තියෙනවා දියවැඩියාව තියෙන කෙනෙක්ට ඒගොල්ලෝ විශේෂ පාවහන් පවා පළඳින්නේ ඒකයි සාමාන්‍ය ජීවිතයේ කෙනෙක් පළඳින පාවහන්වත් දාන්න ඒගොල්ලන්ට අවස්ථාවක් නැහැ මොකද ඒගොල්ලන්ගේ කකුල් ආශ්‍රිතව තුවාල ඇති වුණොත් බැරි වෙලාවක් ඒක මාරාන්තික තුවාලයක් දක්වා පත් වෙන්න පුළුවන් මොකද ඒගොල්ලන්ගේ පටක වර්ධනය වීම හරි අඩු වෙනවා මොකද මේ පටක වර්ධනය කිරීමේ හැකියාව තියෙන මේ රේකි වලින් මොකද දන්නවද අපි ඔය සෛල නිෂ්පාදනය කරන්න ඒ කියන්නේ සෛලවල තියෙන ගුණාත්මක බව වැඩි කරන්න සෛලවල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අපි රීෆිල් කරනවා කියන්නේ අපි ඇත්තටම පටක රීෆිල් කරන්න පුළුවන් අපිට අලුත් පටක හැදීමේ සම්භාවිතාව වැඩි කරන්න පුළුවන් එතනින් යම තුවාලේ පැසවීම වගේ කියන්නේ සරව ගැලීම වගේ දේවල් නැති කරලා තුවාලේ ඉක්මන් සුවයක් කරා ගන්න පුළුවන් සරල උදාහරණයක් කියනනම් අපි රේකි කරන ඕන කෙනෙක් දන්නවා මම දන්නවා මේක විශ්වාස කරනවා රේකි කරන අය මේක දන්නවා මේ ෂණික තුවාලයක් ඇති වුණාම ලේ ගන්නවනේ අපි ඒකට අත තියලා එනර්ජි දුන්නොත් ඇත්තටම ලේ ගැලීම නවත්වන්න පුළුවන් අපිට ෂණිකව නවත්වන්න පුළුවන් ආයෙ ආයෙ පොඩ්ඩක් ප්‍රතිකාර කරගත්තොත් තුවාලේ ඇත්තටම බෙහෙත් නැතුව උන සනීප කරගන්න පුළුවන්. හැබැයි ලොකු අවධානම් තුවාල වලට මේක යන්න එපා. බෙහෙත් නැතුවම බෙහෙත් ගන්න ගමන් මේ ප්‍රතිකාරය කරොත් සුවවීම 80 90 දක්වා වැඩි කරලා 100 100කින්ම ඉක්මනට සුවය ගන්න පුළුවන්. මොකද ඇත්තටම පව් ඩීඩීආර් රෝගීන් කියන්නේ ලොකු භයානක තත්ත්වයක් ඒගොල්ලන්ගේ හිතේ තියෙනවා. මගේ කකුල් දෙක මට කවදා හිමි වෙයිද කියලා. මේ ප්‍රශ්නේ ඒගොල්ලන්ගේ හිතේ තියෙනවා. ඇත්තටම මේකට එච්චර බය වෙන්න ඕනේ නැහැ. හරි දෙයක් කරොත් එයාට සාමාන්‍ය කෙනෙක් වගේ සාමාන්‍ය විදිහට සපත්තු සරප්පු දාලා ඒ ලස්සන විදිහටත් ඉන්න පුළුවන් මොකද එයා මානසිකව වැටලා ඉන්නේ එයා විශේෂ සම්පත් දානවා එයාට කැමති විදිහකට යන්න බෑපාරේ බහැලා ඒක ඇත්තටම අවාසනාවක් තත්ත්වයක් ඒකටත් පිළියම් තියෙනවා ඇත්තටම රේකි කියන්නේ ඇත්තටම විශ්වයේ ඇත්තටම විශ්ව ශක්තියින් කරනවා කියන එක ඇත්තම ලොකු දෙයක්නේ ඇත්තටම මේකේ ප්‍රතිඵලෙත් ලොකු වෙනවා එතකොට මේ දැන් ඔය හැමදේම කරන්නේ රේකි මාස්ටර් කෙනෙක්නේ එතකොට රෝගියාගෙන් වෙන්න ඕනේ උතකමක් නැද්ද යා කොහමද ඉන්න ඕනේ කාලෙට අන්න ඒක වැදගත්ම ප්‍රශ්නයක් මොකද දන්නවද අපි හිතනවා කෙනෙක්ගෙන් අපි බෙහෙත් ගත්තට අපි වෛද්‍යවරයෙක්ගෙන් මේක හැමදේටම අදාළයි අපි යම්කිසි දෙයක් ලබා ගත්තම අපිට හැමදේම ලැබෙනවා කියලා ප්‍රතිඵල එහෙම ලැබෙන්නේ නැහැ අපි ඒක ග්‍රෑන්ඩ් මාස්ටර් මිකාව උසුවීම හදලා තිනවා
නීති කීපයක් දාලා තියෙනවා. අපි ලැබෙන කෙනාට ප්‍රතිඋපකාර කරන්න ඕන. ඒක අපි ඇත්තෙන්ම කරනවා. අපි අය නම් ඇත්තටම අපි සරලව ගත්තොත් අපි බෙහෙත් ගත්තොත් අපි ඒ වෛද්‍යවරයාට ගිවිමක් කරනවනේ. ඒ වගේ තව එකක් තියෙනවා. මොකදන්න අපේ හිතේ දේශේ වෛරේ තියාගන්න හොඳ නැහැ. තරහ තියාගෙන ලෙඩ හොඳ කරගන්න හිතන්න එපා කවදාව. අපේ හිතේ තරහ තියෙනවා නම් අපේ හිතේ වෛරය තියෙනවා. අපේ හිතේ මේ මේ සමාජය කෙරෙහි මිනිස්සු කෙරෙහි ලොකු වෛරී සහගත සිතුවිලි තමන්ගේගේ තියෙනවා නම් අපිට කවදාවත් ලෙඩ සුව කරගන්න හම්බෙන්නේ නැහැ. මේ අතේ තියෙන ලෙඩත් වැඩි කරගන්නවා. අනුන්ගේ ලෙඩත් අපේ ඇඟට දාගන්න වැඩක් වෙන්නේ. අනිත් එක එයා එයාගේ සර්විස් එක හරියට කරන්නත් ඕන. මම උදාහරණයක් කියන්නම්. ඔයා ඉස්කෝලේක ටීචර් කෙනෙක්. ඔයා ඔයාට ලෙඩක් හැදිලා ඔයා ප්‍රතිකාර ගන්න ඔයා ලක්ෂ ගණන් වියදම් කරනවා. හැබැයි ඔයාගේ සේවය ඔයා හරියට කරන්නේ නැහැ. ඔයාට ඔයා හිතන සුවයක් ලැබෙයි කියලා කවදාවත් නැහැ. මොකද ඔයාගේ ඔයාගෙන් ඉගෙන ගන්න ළමයින්ගේ අම්මලා ඔයාට මොකද්ද දෙන්නේ? කවදාවත්ම ඔයාට සුවයක් ලැබෙයිද ඒගොල්ලන්ගේ එක වචනයකින්වත් නැහැ. අපි එන්නේ හිමයි. ලෙඩක් සුව කරගන්නව නම් එයාගේ ජීවිතේම එයා සුවපත් කරගන්න ඕන. ජීවිතේ හැම දෙයක්ම සුවපත් කරගත්තොත් තමයි එයාගේ ලෙඩේ සුව වෙන්නේ. මොකද අපි එකතැනක් අපි ගන්න හැදුවත වැඩන්නේ අපි මේ පැත්ත පල්ලෙහාට යනවා. ඔක්කොම එක තමයි අපි නැගිටින්න ඕනේ. ඒ වගේ ලෙඩෙක් සුව වෙනවා නම් එයාගේ හිත සුව කරගැනීම පළවෙනි කාරණාව. චේතනාව සුවපත් කරගැනීම පළවෙනි කාරණාව. වෛරය අයින් කරගන්න, මෛත්‍රිය පතුරවන්න. එතකොට මේ හරහා ඔබට ඉක්මන් සුවයක් ලබා ගන්න පුළුවන්. ඒක අනිවාර්යයි, ඒකාන්තයි. ඔබතුමා මේ රෝගීන්ට මොන හරි ඖෂධ ලබා දෙනවද නැත්නම් මොන හරි කියන්නේ යාලට වෙනම රේකී සුවේදී ක්‍රමයට අමතර වෙන මොන හරි ඖෂධ වර්ග දෙනවද? නෑ, අපි කරන එකම දේ තමයි මේ අබ් දෙකෙන් අපි යාට ශක්තිය ලබා දීම. ඊට අමතරව තෙල් ගැල්වීමක්, නිල තෙරපුමක්, මසාජ් එකක්, ඒ වගේ කිසි දෙයක් වෙන්නේ නැහැ. යාට ඇත්තටම අපි කිව්වොත් අපිවත් හදපු මේ දෙයක් බොන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි සරලම අපි අපින්වත් අපි මෙහෙම මේ වතුර වීදුරුව බොන්න වාට මේකෙන් හොඳ වෙයි කියලා එහෙමවත් අපි දෙන්නේ නැහැ. අපි දෙන්නේ ශක්තිය පමණයි. ඒක හැබැයි එකක් තියෙනවා, රෝගියා පළවෙනි ප්‍රතිකාරයේදීම මේ ප්‍රතිකාරය ලැබපු කෙනෙක් මහ අමුතු දේවල් කියන්නේ. ඇත්තටම මට පුදුම සුවයක් දැනුණා කියලා අනිවාර්යෙන් කියනවා. රිලැක්ස් එක ගැන එයා අනිවාර්යෙන් කියන දෙයක්. ගොඩක් අය නිින්ද යනවා. මම ඒක කතා කරන්න කතා කරේ නැතුනොත් එයා සාමාන්‍ය මේ හොඳට හිටියොත් මේ සංසුන්ව හිටියොත් එයා ප්‍රශ්නයකින් තොරව හිටියොත් ඇත්තටම එයා නිදි ගන්නවා. ප්‍රතිකාරය අපි පැයක් වගේ කරනවා. පැයක් වගේ විනාඩි 45කට එයා පැයක් ආසන්න කරනවා. ඒ කාලය තුළ එයාට ලොකු සුවයක් දැනෙනවා. පළවෙනි ප්‍රතිකාරයෙන් මේක අත්විඳින්න පුළුවන්, අත්දකින්න පුළුවන්. ඒක ප්‍රතිකාරය, රේකි ප්‍රතිකාරය සාමාන්‍යයෙන් අපි සම්පූර්ණ රෝගියාව නිදි කරවල තමයි කරන්නේ. ඒක තමයි නියම ප්‍රතිකාරය. හැබැයි අපිට රෝගියාව නිදි කරවල කරන්න බැරි අවස්ථාවකදී වෙන්න පුළුවන්, ඒතන කරන්න සුදුසු ස්ථානයක් නොවුනොත් අපිට සාමාන්‍යයෙන් එයාව සරලව ගත්තොත් අපිව පුටුවක වාඩි කරලවුනොත් මේ ප්‍රතිකාරය කරන්න පුළුවන්, දුරස්ථව කරන්නත් පුළුවන් මේ ප්‍රතිකාරය. මම අද ඔයාලට නිකන් සරලව උදාහරණයක් ගන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන හරිම නිවැරදි ප්‍රතිකාර ක්‍රමයෙන් මොකලන්න පෙන්වන්න. පුටුවක වාඩිලා මේක කොහොමද කරන්නේ කියන එක අපි අද බලමු. අපි දැන් බලමු ෂණිකව කරන ප්‍රතිකාරයක්. ඇත්තනම් පැයක් කරන්න ඕන එකක්. අපි බලමු ෂණිකව කොහොමද ප්‍රතිකාරයක් ලබා දෙන්නේ රෝගීට කියලා. රෝගියා මේ විදිහට අපි වාඩි කරවන්න ඕන. සැහැල්ලු විදිහට කකුල් බිමට තියෙන විදිහට වාඩි කරවන්න ඕන. මුලින්ම අපි යාගේ සහස්ර චක්‍රයට තමයි එනර්ජි එක දෙන්නේ. මුලින්ම උඩ තියෙන සහස්ර චක්‍රය, ක්‍රවුන් චක්‍රය කියන්නේ, ඒකට එනර්ජි දෙනවා. රෝගියාට මේ අවස්ථාවේ විවිධ දේවල් දැනෙන්න පුළුවන්. එයාට රස්නයක් දැනෙන්න පුළුවන්. ඒ වගේ දේවල් එයාට දැනීම ලක් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි සාමාන්‍ය මෙතන විනාඩි 3ක් විතර සාමාන්‍ය එනර්ජි දෙන්න ඕන. ඊට පස්සේ 3rd eye එකට ඉස්සරහින් සහ පිට මේ පසුපසින් ශක්තිය අපි ලබා දෙන්න.
මෙහෙම අත තියෙනකොට කියතේ එයාට සාමාන්‍යයෙන් ඔළුවේ සාමාන්‍ය ඔළුව කැක්කමක් තියනවාද කියලා සාමාන්‍යයෙන් ප්‍රතිකාර කරන කෙනාට දැනෙනවා. තියනවද නැද්ද කියලා දැනෙනවා. මේ තරම් සාමාන්‍යයෙන් විනාඩි දෙකක් පමණ අපි ප්‍රතිකාර කියන්නේ ශක්තිය ලබා දෙන්න ඕන. තර්ඩ් එක ඊට පස්සේ අපි මේ කන් දෙක දෙපැත්තට දෙනවා. මොකද කන් මේ ආශ්‍රිත තමයි වැඩිපුරම අපේ නිලස්ථාන ගොඩක් තියෙනවා මේ ආශ්‍රිත. පස්සේ throat චක්‍රයකට ඒ හැම චක්‍රයකටම විනාඩි 3ක් පමණ ප්‍රතිකාර කරනවා කෙටි ක්‍රමයේදී විනාඩි 2ක් 3ක් ප්‍රමාණවත්. පස්සේ heart චක්‍රයකට අපි අත තියන්නේ නැහැ සාමාන්‍යයෙන් ඇඟට. දැන් ගෑවි නොගෑවි තමයි සාමාන්‍යයෙන් තියන්නේ. ඊට ඊට පස්සේ මණිපුර චක්‍රයට අවසාන වශයෙන් අපි මූලධාර චක්‍රයට ශක්තිය ලබා දෙනවා. ඒ කියන්නේ අපේ බේස් චක්‍රයක රූට් චක්‍රයක කියලා අපි සාමාන්‍යයෙන් අපි අද මේ පෙන්වුවේ සරලව, ඉතාමත් සරලව පෙන්වුවේ. මොකද මේක හරියටම කරනවා නම් කරන්නේ අපි එයාව බෙඩ් එකක දාලා තමයි කරන්නේ. නිදි කරවලා අයක් සාමාන්‍යයෙන් ප්‍රතිකාර කරනවා. මම මේ කියලා දුන්නේ රේකි දන්න කෙනෙක් සාමාන්‍යයෙන් කෙනෙක්ට ෂණිකව කරන්න පුළුවන්. කියන්නේ අපි ඉන්න තැනක ඉඳලා වුණත් අපි ඕන අපි වැඩක යෙදිලා ඉන්න ගමන් වුණත් අපිට ෂණිකව කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක්. මේකට සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20කදී වගේ අපිට සරල වේදනාවක්, සරල ඔළුවේ කැක්කුමක්, ඇඟේ පතේ වේදනාවක් වගේ දෙයක් අපිට සරලව ප්‍රතිකාර කරගන්න පුළුවන්. නමුත් නිවැරදි ප්‍රතිකාරය මේ කියලා වටහා ගන්න බා වැරදි විදිහට. නිවැරදි ප්‍රතිකාරය සාමාන්‍යයෙන් අපි නිවැරදි ක්‍රමවේදයකට තමයි අපි කරන්නේ. අපි ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා අපි නිව ප්‍රතිකාරයකුත් අපි කරන්න ඉදිරි. අපගේ ජීවිතය යහපත් ජීවිතයක් බවට පත් කරන රේකේ සුවේදී ක්‍රමය පිළිබඳව කතා කරන්න අද අවසමක සම්බන්ධ වුණේ රේකේ මාස්ටර් යසිත සුදේශ් මහතා. අයිබෝන් කියලා ඔබතුමාට සමුදෙනවා. අයිබෝන්. ඉතින් ඔබට පුළුවන් අපේ YouTube නාලිකාව subscribe කරලා ඉදිරියෙන් තියෙන bell icon එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක ඔබට වැදගත් වුණා නම් like කරලා share කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුවදායි දවසක්.